මේ පවත්වපු කිරිදානමේ පින්කමේ ආශිර්වාදය ආනිසංසයත් මේ පවත්වන දේවදානමේ පින්කමේ ආශිර්වාදයත් ආනිසංසයත් කරන කොටගෙන පොදු බලාපොරොත්තුවක් පොදු අරමුණක් තියෙනවා දැන් මේ කටයුතු ආරම්භ වෙනකම් පින්වත්නි මම මේ ස්ථානයට ඇවිල්ලා ශබ්ද විකාශන යන්ත්‍ර අඩබණ කරනකම්ම හවස ඉඳන්ම ඔබට ඇහෙන්න ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල විකාශනයේ වුණා බුද්ධානුස්මති භාවනාව පදනම් කරගෙන ඊතාත්ම අලංකාරව ගායනා කරන හඬපටියක් ඇත්තටම මේ ඒ ගායනාව ඒ බුද්ධානුස්මතිය පින්වත්නි අපි කවුරු වෙවුවත් අපි දෙනා හැම දෙනාගේම හිත ටික වේලාවකට ඒ හඬත් එක්ක අලවලා තියාගන්න පුළුවන් ගාම්භීර වගේම අලංකාර හඬක් ලංකාවේ බෞද්ධ විහෙර විහාරස්ථානවල බෞද්ධ ඔබගේ අපගේ බෞද්ධ විතරක් නෙමේ අවෞද්ධ බොහෝ දෙනාත් ඊතාත්ම ඕනෑකමෙන් සහ උවමනාවෙන් බෞද්ධ පින්වතුන් ඊතාත්ම ශ්‍රද්ධාවෙන් අහන හඬපටියක් හැබැයි මේ හඬේ මේ හඬපටියේ දේශකයන්න් වහන්සේ කවුද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැහැ මුලදේවත් අවසානයේදීවත් අර කාව්‍යමය ධර්ම දේශනාවක වගේදී දේශකයන්න් වහන්සේ මේ අහවලා කියන එක ගැන කියන්නේ නැහැ ඒ දේශනාව කරන ස්වාමීන් වහන්සේ ගැන යම් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් මේ පින්කම ඇතුළේදී මම සිද්ධ කරනවා හැබැයි මම මේ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න උවමනාවක් ඇතිව කටයුතු කළත් ඒ හඬපටිය බුද්ධානුස්මතිය ඇත්තටම මම කියලාමත් මේ අවස්ථාවේ කරන මේ ප්‍රාර්ථනාව නිමිත්තක් වශයෙන්වත් කියලා මේ විකාශනය කළේ නැහැ මේ සවුන්ස් බාරව වැඩ කරන්නේ අපේ සමන්ත මහත්මයා එතුමායි පොඩි හාමුදුරුවෝයි මම හිතන්නේ කතා වෙලා මේ අවස්ථාවේ හැටියට ඒ හඬපටිය විකාශනය කළා තිබ්බා. ඉතින් ඇත්තටම මේ ඒ දේශකයන් වහන්සේ තමයි අපේ කවුරුත් හඳුනන ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ. ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුව පිළිගෙන අපි නම කිව්ව පමණින් උන්වහන්සේගේ නමත් එක්ක අපිට මැවෙන්නේ නිකන් ඇත්තටම තේජස් සහගත එහෙම නැත්නම් ජාතිය වෙනුවෙන් හරි රට වෙනුවෙන් හරි ආගම වෙනුවෙන් හරි කලකෝලාහල කරන කෑ ගහන පෙළපාලි යන විරුද්ධව ප්‍රකාශ ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට හැබැයි උන්වහන්සේ කරන බුද්ධානුස්මතිය ඔබට ඇහුණා නම් නම දන්නේ නැතුව අපි ඇහුවාම අපි කවුරුවක්වත් හිතන්නේ නැහැ ඔය ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන් දේශනා කරන බුද්ධානුස්මතිය කියලා. ඉතින් උන්වහන්සේ මේ වෙනකොට සිරගත වෙලා වැඩ සිටින්නේ වෙන මොකටවත් නෙවෙයි උන්වහන්සේ රට ජාතිය වෙනුවෙන් බොහෝ කටයුතු සිද්ධ කළා මෙහෙවරන් සිද්ධ කළා ඒ කටයුතු කරනකොට ගැටෙනවා ප්‍රකාශ ඉදිරිපත් කරනවා අපි දන්නා උන්වහන්සේ ඊටාත්ම ප්‍රබලව කතා කරන භික්ෂුන් වහන්සේ නමක් ඉතින් ඒ කරපු ඇතැම් වැඩපිළිවෙල වල්ලිය කරපු ප්‍රකාශ නිසා වෙන උන්වහන්සේ මේ වෙනකොට සිරගත වෙලා වැඩ සිටින්නේ ඉතින් අපි ඊටාත්ම ඕනෑකමෙන් ගෞරවයෙන් යුක්තවත් ඒ වගේම මේ සිද්ධ කරන දේවදානමේ පින්කමේ උතුම් ආශිර්වාදය ආනිසංසය කරනු කොටගෙන උන්වහන්සේට ඉක්මනින්ම නැවතත් ශාසනික සහ ජාතික මෙහෙවර වැඩපිළිවෙල සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සැලසේවා උන්වහන්සේට නැවතත් ඒ ජාතික මෙහෙවර සිද්ධ කරන්නට නිදහස ලැබේවා කියලා ඊටාත්ම ඕනෑකමෙන් ප්‍රාර්ථනා කරනවා සියලු යහපත සැලසේවා